හවුද 2023 මේ මාසේ වෙනකොට ලෝකෙ හිටපු ධනවත්ම පුද්ගලයන් 10 දෙනා. ඒ පුද්ගලයන් 10 දෙනා ධනවත් උනේ කොහොමද? වගකීමෙන් කියන්නේ. හැබැයි ඒ කවුරුවක්වත් ධනවත් වෙලා නැහැ නිදන් හාරලා නම්. ඊට අන්තිම වෙනකම් බලන් හිටියොත් ඕගලන්ට පුළුවන් වෙනවා ඒ ධනවතුන් 10 දෙනා ධනවත් වීම සඳහා කරේ මොනවද කියලා දැනගන්න. ඒ විතරක් නෙමෙයි අනිත් අයට තේරෙන්නේ නැති ධනවතුන්ට විතරක් තේරෙන ධනවතුන්ගේ ෆෝමියුලා සම්බන්ධෙනුත් ඔවුන්ගේ ඒ ෆෝමියුලා එක ඔවුන්ට වැඩ කරේ කොහොමද කියලා වීඩියෝ එක අන්තිම වෙද්දී කතා කරන්නට පුළුවන් වේවි. ඒ විතරක් නෙමෙයි මේ ධනවත් වෙච්ච හැමෝගිටම සතු පොදු සාධක තිබුණා. ඒ වීඩියෝ එක අන්තිමට වෙනකොට ඕගලන්ට හොයාගන්න පුළුවන් වෙයි. ඒගොල්ලන්ගේ මේ පොදු සාධකත් එක්ක ඒගොල්ලන්ගේ හදවතේ ආශාවන් හොයාගෙන ගිහිල්ලා ධනවත් උනේ කොහොමද කියලා. දැන් අද වීඩියෝ එකට ඉක්මනින්ම යමු. ඒ වගේම මේ වීඩියෝ එක අන්තිමේදී ඕගලන්ගෙන් අහන පහසු පැනයට පිළිතුරු ලබා දෙන්න කමෙන්ට් තීරයේදී එතකොට ඊළඟ වීඩියෝ එකේදී ඕගලන්ගේ නිවැරදි පිළිතුරු ලබා දුන්න මුල්ම 3 දෙනාගේ නම් ටික පින් කරලා කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්නට හැකියාව ලැබෙනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ලෝකින්න 2023 මැයි මාසයේ 6 වෙනිදා වෙනකොට ලෝකින්න ධනවත්ම පුද්ගලයන් අතරින් 10 වෙනියට ඉන්න පුද්ගලයා තමයි ලැරි පේජ්. Google සමාගමේ ලැරි පේජ් බිලියන 90.2ක වක්කමක් කිවි කරගෙන ඔහු අංක 10ට ඉන්නවා. ඔහු Google සමාගමේ co-founder විදියට වැඩ කරනවා විතරක් නෙමෙයි 1973 මාර්තු මාසේ තමයි මේ සමාගමේ කටයුතු ඔහු ආරම්භ කරන්නේ. මේ වෙනකොට අවුරුදු 50ක් පමණ වෙන ඔහුගේ අධ්‍යාපන කටයුතු ගැන කතා කරොත් එහෙම පවුලෙන් ලැබුණු පරිගණක පරිසරයත් එක්ක මෙයාට හැකියාවක් ලැබෙනවා මිචිගන් යුනිවර්සිටි එකේ බැචලර් ඔෆ් සයන්ස් ඩිග්‍රී එකක් ලබා ගන්න. ඒ විතරක් නෙමෙයි මාස්ටර් ඩිග්‍රී එක ලබා ගන්නවා ස්ටෑන්ෆෝඩ් යුනිවර්සිටි එකේදී. 1998 දී සර්ජි බ්‍රින් එක PhD එක ඉගෙන ගන්නකොටම Google සමාගම පටන් ගන්නට මොහුට හැකියාවක් ලැබෙනවා. යනු 1998 ඉඳලා 2001 දක්වාම CEO විදියට ඒකේ කටයුතු කරන්නටත් ලැරි පේජ්ට හැකියාව ලැබෙනවා. ඒ වගේම co-founder විදියට Alphabet Inc. එකේ ඒ වගේම Google එකේම parent company එකක් විදියට කටයුතු කරපු ඒ සමාගමේ ඔහු 2015 ඉඳලා 2019 වෙනකම්ම ඒ සමාගමේ CEO විදියට කටයුතු කරනවා. අන්න එතකොට ලැරි ගැනයි අංක 10 ගැනයි අපි ඔය කතා කරේ. අපි යමු අංක 9. ලෝකේ ධනවත්ම 9 වෙනි පුද්ගලයා විදියට හඳුන්වන්නේ මයිකගේ වත්කම් විදියට හඳුන්වනවා ගත්තොත් එහෙම ඔහුට තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 94.5ක වත්කම් ප්‍රමාණයක්. ව්‍යාපාරිකයෙක්, දේශපාලනිකයෙක්, ෆිලන්ත්‍රොපිස්ට් කෙනෙක් විදියට කටයුතු කරන මොහු 1942 පෙබරවාරි 14 වෙනිදා බෝස්ටන් වල USA වල තමයි ඉපදිලා තියෙන්නේ. ඒත් එක්කම මෙයා ජෝන් හොකින්ස් යුනිවර්සිටි එකේ ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින් සම්බන්ධව උපාධිය ලබා ගන්නවා. ඒ විතරක් නෙමෙයි මාස්ටර් ඔෆ් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිග්‍රී එක හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්නවා. ඔහු කොටස් තරවකාරයෙක් විදියට සැලමන් බ්‍රදර්ස්ලා කියන කම්පැනි එකේ මුල් කාලීනව වැඩට යනවා. ඊට පස්සේ 1981 බ්ලූම්බර්ග් කියන සයිට් එක ආරම්භ කරමින් ව්‍යාපාරික ආයතනය ආරම්භ කරමින් සමාගම ආරම්භ කරමින් මුළු ලෝකෙටම අවශ්‍ය ව්‍යාපාරික දැනුම ඇනලයිසින් තොරතුරු ආදී දේවල් ලබා දෙනවා මෙන්න මේ මයිකල් බ්ලූම්බර්ග් විසින්. එතකොට අවුරුදු 81ක් වයසදී මොහු දැනටමත් එක දේශපාලනිකයෙක් වශයෙන් 108 වෙනි මේ නැත්නම් නගරාධිපති විදියට නිව්යෝක් සිටි වල තේරීපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඩොනේෂන් ආදී දේවල් පබ්ලික් හෙල්ත් එකට ආදී දේවල් වලට ලොකු ඩොනේෂන් ප්‍රමාණයක් කරපු එක්කෙනෙක් විදිහට මේ මයිකල් බ්ලූම්බර්ග්ව හඳුන්වන්න පුළුවන්. ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 94.5. 8 තමයි ස්ටීව් බෝල්ම කියලා හඳුන්වන්නේ පුද්ගලයා. එතකොට ඔහු ගැන අනිවාර්යයෙන්ම ඔබ දන්නවත් ඇති බිලියන 95.1ක වත්කම් ප්‍රමාණයක් ඔහු සතු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔහු 1956 මාර්තු මාසේ 24 වෙනිදා උපත ලැබලා මේ වෙනකොට අවුරුදු 67ක වයසත් වෙනවා. ඔහුගේ අධ්‍යාපන කටයුතු ගැන කතා කරොත් මැතමැටික්ස් සහ ඉකොනොමික් පිළිබඳව හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ 1977 දී උපාධියක් ලබා ගන්නවා. ඒ වගේම මාස්ටර් ඔෆ් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ස්ටෑන්ෆෝඩ් එකේ දී 1980 දී ඔහු ඩිග්‍රියක් ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඔහුගේ රැකියා ජීවිතය ගැන කතා කරොත් මුලින්ම වැඩ කරන්නේ කොටස් ආයතන සම්බන්ධ ප්‍රොක්ටර් ඇන්ඩ් ග්‍රැම්බල් කියන ආයතන 1977 දී ඊළඟට මයික්‍රොසොෆ්ට් එකට සම්බන්ධ වෙනවා. මෙහා 1980 දී
20 වෙනි සේවකයා විදියට එකතු වෙන්නේ. නමුත් අවසාන වෙනකොට 2000 විතර වෙනකොට ඔහුට හැකියාව ලැබෙනවා CEO විදියට ඒ සමාගමේ කටයුතු කරන්නට. ඒ විතරක් නෙමෙයි, ඔහු විසින් Windows XP, Xbox, Bean වගේ දේවල් ඔහු විසින් නිර්මාණය කරනවා. ඊළඟට ඒ විතරක් නෙමෙයි, Los Angeles Clippers basket ball team එක 2014 දී බිලියන 2කට මිලදී ගන්නට ඔහුට හැකියාව ලැබෙනවා. ඊට ගියොත් අංක 7 තමයි කාලෝ ස්ලිම් හෙලු කියන ධනවතා. ඔහුගේ වත්කම් විදියට අපිට හඳුන්වන්න පුළුවන් ඇමරිකානු ඩොලර් බිලියන 96ක වත්කම් ප්‍රමාණයක් ඔහු සතුව මේ වෙනකොට තියෙන ලෝකේ ධනවත්ම පුද්ගලයන් අතර අංක 7. 1940 ජනවාරි මාසේ 28 වෙනිදා තමයි මෙතුමා උපත ලබන්නේ. අවුරුදු 83ක් වයසයි. මෙක්සිකෝ සිටි වල තමයි උපත ලබන්නේ. දැන්ට මේ ලිස්ට් එකේ 10 9 8 7 දක්වා ආපු ගමනේදී අපිට හම්බෙච්ච USA නොවන එකම පුද්ගලයා දැනට ඔහු. ඒ අනුව කොහොම හරි මොහු ඉතින් এডুকেෂන් පැත්ත ගත්තොත් සිවිල් ඉංජිනේරින් ඩිග්‍රී එකක් UNM වල ලබාගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි, බිස්නස් සම්බන්ධව ගත්තොත් එහෙම ස්ටොක් බ්‍රෝකේජ් ෆර්ම් එක, අපි එහෙම කිව්වොත් නැත්නම් තරවකාර කොටස් මිලදී ගන්න සමාගම් වල ඔහු කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව ටෙල්මෙක්ස් එක ඔවුන් ලබා ඔහු මිලදී ගැනීම කරනවා. ඒ තමයි මෙක්සිකෝ වල තියෙන ලාජස්ම ටෙලිකොමියුනිකේෂන් කම්පැනිය වෙන්නේ. ඒ වගේම ග්‍රූපෝ කාසෝ කියන අපි කිව්වොත් එම් කන්ස්ට්‍රක්ෂන් මයිනින් ශේත්‍රය සම්බන්ධ කම්පැනියක් ඔහු විසින් මිලදී ගන්නවා. ඊළඟට ඇමරිකා මොවිල් කියන ලාජස් මොබයිල් ෆෝන් කම්පැනි එක, ලතින් ඇමරිකාවේ තියෙන ලොකුම කම්පැනි එකත් මොහු විසින් මිලදී ගන්නවා. එහෙනම් අපි යනවා අංක 6ට. අංක 6 හැමෝම දන්න කියලා පුද්ගලයෙක් ඒ තමයි වෙන කවුරුත් නෙමෙයි, වොරන් බෆට්. ඔහු ඇමරිකාවේදී උපත ලබලා පොඩි කාලෙදී ඉඳලම කොටස් වෙළඳ පොලේ ආයෝජනය කළ පුද්ගලයෙක්. මේ වෙනකොට ඔහුගේ වත්කම් ප්‍රමාණය බිලියන 112.3ක් ඔහු සතුව තියෙනවා. 1930 අගෝස්තු මාසේ 30 වෙනිදා උපත ලබන ඔහු අවුරුදු 92ක් වයස වෙනවා. ඔමහාවල තමයි ඇමරිකාව උපත ලබන්නේ. අධ්‍යාපන කටයුතු ගැන කතා කරොත් එම නෙබ්‍රස්කා වලින් BSc එක ලබා ගන්නවා. මාස්ටර් ඩිග්‍රී එකක් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ලබා ගන්න ඔහුට හැකියාව ලැබෙනවා. ඒ වගේමයි CEO විදියට බේක්ෂයා හත්වේ කම්පැනි එක තුල විතරක් නෙමෙයි මුළු ඇමරිකාවෙම ධනවත්ම ලෝකෙම ධනවත්ම පුද්ගලයා බවට කොටස් වෙළඳ පොළ පිළිබඳව ආයෝජනය කරද්දී නම්බර් 1 පළවෙනිම දැනගත්ත වැදගත්ම පුද්ගලයා විදියටත් ඔහුව හඳුන්වා දෙන්නට හැකියාව ලැබෙනවා. ඉතින් ඔහු ඇත්තටම කිව්වොත් එම් බිඳුවේ ඉඳලා, කියන්නේ අඩුම තැනක ඉඳලා ගමන් කරපු පුද්ගලයෙක් විදියට දක්වන්නට හැකියාව ලැබෙනවා. අංක 5 ඔබ හැම සියලු දෙනාවම දන්නා පුද්ගලයෙක්, ඒ තමයි අපි හැමෝම අඳුරන බිල් ගේට්ස්. තමයි 2023 අප්‍රේල් මේ මාසේ වෙනකොට බිල් ගේට්ස් තමයි අංක 5ට ලෝකේ ධනවතුන් අතර සිටින්නේ. ඔහුගේ වත්කම් ප්‍රමාණය විදිහට ගත්තොත් ඇමරිකානු ඩොලර් බිලියන 113.2ක වත්කම් ප්‍රමාණයක් ඔහු සතුව තියෙනවා. ඉතින් අපි ඔහු ගැන කතා කරොත් එමේ 1955 ඔක්තෝබර් මාසේ 28 වෙනිදා උපත ලබන ඔහු අවුරුදු 67ක් මේ වෙනකොට වයසයි. සියටල් වල වොෂින්ටන් වල තමයි එතුමා උපත ලබලා තියෙන්නේ. එඩියුකේෂන් එක ගත්තොත් එහෙම හාවර්ඩ් යුනිවර්සිටි එකේ ඩ්‍රොප් අවුට් වෙලා තියෙනවා. ඉවත් වෙලා තියෙනවා 1975. ඊළඟට කම්පැනි එක ගත්තොත් co-founder of අපි හැමෝම දන්න මයික්‍රොසොෆ්ට් එකේ 1975 ඉඳලා co-founder විදියට ආරම්භ කරගෙන ඔහු කටයුතු කරනවා. ඔහු ඒක ආරම්භ කරන්නේ පෝල් ඇලන් කියන පුද්ගලයාත් එක්ක. කොහොම හරි CEO විදියට 1975 ඉඳලා 2000 දක්වා අඛණ්ඩව වැමිලා අධික ධන සම්භාරයක් ලබා ගත්ත ඔයගොල්ලෝ දන්නවා ඇති නම්බර් 1 හිටියා. මේ ලිස්ට් එකේ නම්බර් 1 හිටපුවා. මම හිතන්නේ අවුරුද්දකට වැඩි සංඛ්‍යාවක් නම්බර් 1 හිටපු බිල් ගේට්ස් තමයි මේ දැන් මේ ලිස්ට් එකේ අප්‍රේල් මාසේ වෙනකොට, මැයි මාසේ වෙනකොට නම්බර් 5. අංක 4 විදියට ඉන්නේ ලැරි. ඔහුගේ සතුව තියෙනවා වත්කම් ප්‍රමාණය බිලියන 121ක වත්කම් ප්‍රමාණයක් ඔහු සතු වෙනවා. ඒ අනුව ඔහු 4 වෙනි ස්ථානයේ මැයි මාසේ වෙනකොට ඉන්දැද්දී 1944 අගෝස්තු මාසේ 17 වෙනිදා ඔහු උපත ලබන්නේ. අවුරුදු 78ක වයස කාලයක් ඔහු මේ වෙනකොට ගත කරලා තියෙනවා නිව්යෝක් සිටි වල. නැත්වත් ඇමරිකානු ජාතිකයේ ඔන්න යුනිවර්සිටි ඔෆ් චිකාගෝ වලදී ඔහු ග්‍රැජුවේට් වෙලා තියෙනවා. නමුත් විශ්වවිද්‍යාලය ගියාට ග්‍රැජුවේට් වෙලා නැහැ, ඔහු උපාධිය අවසන් කරන්නේ නැහැ. කෙසේ හෝ 1977 දී co-founder විදියට ඔරකල් සමාගමේ කටයුතු කරනවා. මල්ටිනේෂනල් ටෙක්නොලොජි කම්පැනි එකක් විදියට අපිට හඳුන්න පුළුවන් මෙන්න මේ ඔරකල් සමාගම. ඕගොල්ලෝ හොයලා බැලුවොත් ඉස්තරත් එක්කම ඒ විතරක් නෙමෙයි, මොහු දැන්ටමත් ඉන්වෙස්ට් කරලා තිනවා ටෙස්ලා වල, ඊළඟට Google එකේ වගේ සමාගම් වල ලොකු මුදලක් ආයෝජනය කරලා තිනවා. ඒ වලින් ලැබෙන ධනයත් එක තමයි Forbes සංග්‍රහවට අනුව
ෆෝබ් සංග්‍රහවට අනුව ඔහුට අංක 4 ලැබිලා තියෙන්නේ. අපි දැන් යන්නේ අංක 3. අංක 3 තමයි අපි හැමෝම දන්න අනිත් කෙනා. ඒ තමයි Amazon වල අයිතිකාරය Amazon පුද්ගලයා කවුද මේ Jeff Bezos ගැන තමයි අපි දැන් කතා කරන්නේ. ඔහු අංක 3 ට ඉන්නවා ඇමරිකාන් ඩොලර් බිලියන 126.7ක මුදලක් අයිතිවාසිකම් කියමින්. එතකොට ඔහු 1964 ජනවාරි මාසේ 12 වෙනිදා තමයි උපත ලබන්නේ. එතකොට අවුරුදු 59ක් වයස මේ වෙනකොට සම්පූර්ණ වෙනවා. එතකොට මොහුගේ ආරම්භයේ උපත ලැබෙන්නේ නිව් මෙක්සිකෝ වල ඒත් USA වලමයි. এডুকেෂන් එක ගත්තොත් එම්ප්‍රින්සිටෝන් යුනිවර්සිටි එකේ පරිගණක පිළිබඳ හා ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් පිළිබඳ උපාධියක් ඔහු ලබාගෙන තියෙනවා. 1994 ඉඳලා 2021 දක්වාම CEO වශයෙන් Amazon වල කටයුතු කරනවා. අපි දන්නවා Amazon කියලා ඔහු පටන් ගන්නේ පොඩි ඔන්ලයින් බුක් ස්ටෝර් එකක්. ඒක තමයි ඊට පස්සේ ලෝකේ ලාජස්ම ලොකුම රීටේල් ඔන්ලයින් බිස්නස් එක විදියට මුළු ලෝකෙ පුරාම ව්‍යාප්ත වෙන්නේ. ඒක ගැන වෙනම වීඩියෝ එකක් කතා කරන්නම් අපි. මොකද මම වෙනම සීරීස් එකක් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා බ්‍රෑන්ඩ් ප්‍රොජෙක්ට් ගැන. එතකොට එන්නේ බ්‍රෑන්ඩ් එකක් කොහොමද ක්‍රියේට් වෙන්නේ කියන එක ගැන, හිස්ටරි එක ගැනද අපි මේක ගැන, Jeff Bezos ගැන, Amazon ගැන විශේෂයෙන් කතා කරමු. Washington Post එකේ ඒ වගේම Blue Origin එකත් ඕන විදියට මේ Jeff Bezos අපිට හඳුන්වන්නට පුළුවන්. අංක 2. අංක 1 ගොඩක් කාලයක් හිටපු පුද්ගලයෙක් ඔහු ගැන නම් අද දවසේ අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ඔහු තමයි Elon Musk. එතකොට Elon Musk ගැන කතා කරොත් එහෙම Elon Musk බිලියන 178.2ක වත්කම් ප්‍රමාණය සබාගෙන තියෙනවා. 1971 ජූනි මාසේ 28 වෙනිදා ඔහු උපත ලැබලා අවුරුදු 51ක් වයසදී වෙනවා. මේ වෙනකොට මේ ලිස්ට් එකේ ඉන්න පුද්ගලයන්ගේ වයසත් එක්ක බැලුවොත් එහෙම Elon Musk තමයි මේ ලිස්ට් එකේ ඉන්න දෙවෙනියටම ලාබාල පුද්ගලයා. අපේ අංක 1ට හිටපු, අංක 10ට හිටපු ලැරි පේස්ට් අවුරුදු 50, මෙයාට අවුරුදු 51 වෙද්දී. එතකොට කොහොම හරි සවුත් අප්‍රිකා වල තමයි මොහු උපත ලබන්නේ. අම්පසුව USA වලට පැමිණෙනවා. අපි දන්නවා ඔහුගේ ස්පේස් එක, X එක, ඊළඟට ටෙස්ලා, නියුරෝලින්ක් එක, බෝරින් කම්පැනි, මේ වගේ දේවල් වලින් ඔහුගේ වත්කම් ප්‍රමාණය එන්නෙන්ද වැඩි කරගත්තා. එතකොට විශේෂයෙන්ම කතා කරන්න ඕනේ මොහුගේ අධ්‍යාපන පැත්ත. යුනිවර්සිටි ඔෆ් පෙන්සිල්වේනියා වල ඩිග්‍රී එක ගන්න, ෆිසික්ස් හා ඉකොනොමික්ස් සම්බන්ධයෙන් මේ දේවල් කළා. ඔහු අංක 2 යටතේ ඉන්නවා. අද වෙනකොට ලෝකෙටම බලපෑම් කළ හැකි පුද්ගලයන් ලෑස්ති වෙලා ඉහළින්ම ඉන්න චරිතයක් තමයි මම මේ හඳුනපු Elon Musk. ධනවත්ම පුද්ගලයන් අතර අංක 1 බවට පත් වෙලා තියෙන සමහර විට ඔබ දන්නවා ඇති, සමහර විට දන්නේ නැතුව ඇති. දන්නවනම් වඩාත් හොඳයි. බර්නාල්ඩ් ආනෝල්ඩ් කියන ප්‍රංශ ජාතිකයා. ඔහුගේ ආදායම මේ වෙන විට, වත්කම මේ වෙන විට ඇමරිකාන් ඩොලර් බිලියන 236.7ක මුදලක් ඔහු සතුව පවතිනවා. ප්‍රංශයේ තමයි ඔහු ඉන්නේ. එතකොට ලෝකයේ අංක 1 ධනවතා ප්‍රංශයේ ඉන්නේ. ඔහුගේ උපන්දිනයේ 1949 මාර්තු 5 අවුරුදු 74ක් වයසයි. මෙයාගේ මර්නාන්ඩ් ආනෝල්ගේ ෆැමිලි එකෙත් එක්කම සමස්ත ධනය තමයි මේ විදියට 236.7ක බිලියන ප්‍රමාණයක් ඔහුගේ වත්කම් විදියට තියෙන. এডুকেෂන් එක ගත්තොත් පැරිස්සේ වල විශ්වවිද්‍යාලකින් ඉංජිනේරින් ඩිග්‍රී එකක් අරගෙන තියෙනවා. ඒ වගේම මුලින්ම තාත්තගේ කන්ස්ට්‍රක්ෂන් කම්පැනි වල අරගෙන ඒවා කටයුතු කළා. අවසානයේදී ඔහු 1989 වෙනකොට පටන් ගන්නවා LVMH කියන බ්‍රෑන්ඩ් එක. ඒ යටතේදී ඔහු ලක්සරි බ්‍රෑන්ඩ් නිෂ්පාදනය කරනවා. ලෝකේ ලොකුම ලක්සරි බ්‍රෑන්ඩ් ටික තියෙන්නේ මොහු සතුව. විශාල බ්‍රෑන්ඩ් ප්‍රමාණයක්, ලක්සරි අයිටම් ප්‍රමාණයක්. ඒ නිසාම වෙන්නත් පුළුවන් මේ වෙනකොට ධනවතුන්ගේ ප්‍රමාණය වැඩි වෙනකොට ඔවුන් ලක්සරි දේවල් මිලදී ගන්න වැඩි වෙනවා. ඒ නිසාම කොමාරි ඇමරිකාන් ඩොලර් බිලියන 236ක් ඔහු වත්කම් තියාගෙන ඉන්නේ. ලුයිස් විල්ටන්, ඊළඟට ඩේවර්, ඊළඟට ගිවෙන්ට්‍රි, ෆෙන්ඩි වගේ ලෝකේ ලොකුම ලක්සරි බ්‍රෑන්ඩ් වල අයිතිකාරය විදියටයි ඔහු කටයුතු කරන්නේ. ඉතින් සමස්තයක් විදියට ගත්තොත් මේ මුළු වීඩියෝ එකේම ලෝකේ ධනවත්ම පුද්ගලයන් 10 දෙනා ගැන කතා කරද්දී පොදු සාධක ටිකක් එළියට ගත්තොත් හොඳයි කියලා හිතුණා. ඒ තමයි පළවෙනි කාරණේ තමයි ඔවුන් සියලු දෙනාම අංක 1 ආයෝජකයෝ. ඒක තමයි රූල් එක. ඒක තමයි ස්ට්‍රැටජි එක. ඒගොල්ලන්ගේ එක නීතියක් විදියට ඒ ධනවතුන් කවදාකවත් ඒ ධනවතුන් 10 දෙනා තමන්ගේ තනි කම්පැනි එකක, තනි සමාගමක, තනි ව්‍යාපාරයක යෙදුණු අය නෙමෙයි. ඒගොල්ලෝ තමන්ම ව්‍යාපාරයක් කරන ගමන් ඒ වගේම තවත් ව්‍යාපාරයකට ආයෝජනය කරා. අන්න ඒ හින්දා පළවෙනි තියරි එක අපි එළියට ගමු. පළවෙනි පොයින්ට් එකේ තමයි
ඒගොල්ල හැමෝම ආයෝජකයෝ. අංක දෙක දෙවෙනි කාරණේ විදිහට ගන්න පුළුවන් මේගොල්ල හැමෝම ව්‍යාපාරිකයෝ නැත්නම් අපි කිව්වොත් එම බිස්නස් එකක් ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය කරලා එහෙමත් නැත්නම් ඒ වගේ සමාගමක අයිතිකාරය දැන් උදාහරණයක් විදිහට අපේ වොරන් බෆට් වෙනම සමාගමක් ඇදුවා නෙමෙයි තිබුණේ එකේ ඊට පස්සේ CEO බවට පත් වෙලා ඒ සමාගම මුළු ඇමරිකාව පුරාම දියුණු කරන්නට හැකියාව ලැබෙනවා යන්නේ ඒ වගේ ව්‍යාපාරිකයෙක් බවට පත් වෙලා ඉච්චය තමයි ලෝකෙම ධනවතුන් අතර ඉන්න දහ දෙනා අතර ඉන්න පිරිමි පුද්ගලයන්ගෙන් ඉන්න ලෑස්තු ඉන්න අයව එළියට ගත්තොත් ඊළඟ කාරණේ තුන්වෙනි කාරණයක් විදිහට ගත්තොත් එහෙම ඒගොල්ලෝ අධ්‍යාපනික සුසුසුකම් සපුරගෙන තියෙනවා එහෙමයි කියලා හිතන්න එපා ඩිග්‍රියක් ඕනෙමයි කියලා ඩිප්ලෝමාවක් ඕනෙමයි කියලා වෙන මොකක් හරි සහතිකයක් ඕනෙමයි කියලා හිතන්න එපා ධනවත් වීම සඳහා ඒක සම්පූර්ණයෙන්ම වැරදි මොකද වෙනම වීඩියෝ එකක් මම හදාගෙන යනවා ඒ වීඩියෝ එකේදී අපි කතා කරමු ඩිග්‍රියක් නැතුව ධනවත් වෙච්ච පුද්ගලයන් ගැන තව වීඩියෝ එකකදී මම කතා කරගෙන ඉන්නවා ඒගොල්ලෝ බිංදුවේ ඉඳලා බිලියනේ දක්වා ගිය හැටි එතකොට මෙන්න මේ කතන්දරෙත් ඒගොල්ලෝ බහුතරයක් මේ හිටපු අයගෙන් 8 දෙනෙක් විතරම ඩිග්‍රී සම්පූර්ණ කරගත්ත අය විදිහට අපිට දක්වන්නට පුළුවන් අංක 4 විදිහට දක්වන්නට පුළුවන් මේ ධනවතුන් හැමෝගෙම පොදු සාධකයක් තියෙනවා ඒ සාධකේ මම කියපු එක වීඩියෝ එකවත් තිබුණ නැහැ ඒ තමයි ඒගොල්ලෝ හැම තිස්සෙම අපි කිව්වොත් මේ ඩොනේෂන් චැරිටි මේ වගේ දේවල් ලබා දීපු කට්ටිය ඉතින් ඒ ලබා දෙන්නත් එක්කම ඔවුන් සතුව ඔවුන්ගේ ව්‍යාපාරික ජාලයට ධනාත්මකව ජනතාවගේ පැස්සුම් එනවා විතරක් නෙමෙයි ඒක අර සාමාන්‍ය ගුඩ්විල් එකක් විදියට හරි එහෙමත් නැත්නම් අපි හිතමුකෝ යහපත් චේතනාවක් විදියට හරි ඒගොල්ලන්ටගේ මානසික තත්ත්වයටත් ඒ වගේම ජනතාවගේ පැත්තටත් ලෝක සෞඛ්‍යයට වේවා පරිසරයට වේවා වෙනත් කරුණු කාරණා වලට දක්වන දායකත්වය ඉතාමත් ප්‍රශංසනීය වෙනවා ඊළඟ පස්වෙනි කාරණේ ගත්තොත් මේ හැම දෙනාම අපි කිව්වොත් එහෙම මේකේ ඉන්න ලිස්ට් එකේ හැමෝම රත්තරන් හැන්දක් අතේ තියාගෙන ඉපදිච්ච අය නෙමෙයි. සමහර අය ඉන්න ඕගලන්ට පේන්නේ නැති වොරන් බෆට් එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම අනිකුත් පුද්ගලයන් මේ ඇමසන් එකේ ජෙෆ් බෙසෝස් එහෙම ගත්තොත් එහෙම බින්දුවේ ඉඳලා පටන් ගත්ත කට්ටිය. අපි වෙනත් මේ ලිස්ට් එකේ නැති අය ගැන කතා කරත් අපි දන්නවා හොඳට බින්දුවේ ඉඳලා පටන් ගත්ත පුද්ගලයෝ ඕන තරම් ඉන්නවා ධනවතුන් වෙච්ච. ඒ හින්දා කිසිම වෙලාවක ඍණාත්මක ඇඟීමක් ඇති කරගන්න ඉඩපා අපිට ව්‍යාපාරයක් කරන්න ධනෙ නැහැ. අපිට යම්කිසි වැඩක් ආරම්භ කරන්න ප්‍රාග්ධනිය නැහැ කියලා. එහෙම නැතුව මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන් විදි අනන්තවත් තියෙනවා. උනන්දුයි උත්සාහයයි නොකඩවා කැපවීමයි තමයි රූල් එක. ඉතින් වීඩියෝ එකේ අවසාන කරලා ප්‍රශ්නේ අහන්න කලින් ඕගලන්ගේ ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එක හොඳද? මේ වගේ දෙයක් ඉදිරිපත් කරාට පස්සේ ඕගලන්ට මොටිවේෂන් එකක් ලැබුණද? channel එකේ වීඩියෝ 380කට වඩා තියෙනවා. ඕගලන්ට ව්‍යාපාර කොටස් වලද පොළ ඒ වගේම ධනාත්මක දේවල් ධනාත්මක පොත්පත් සම්බන්ධයෙන් මම ඉදිරිපත් කරපු වීඩියෝ. ඉතින් ඕගලන්ට වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න, comment එකක් දාන්න, subscribe button එක click කරන්න, notification bell එක click කරොත් ඊළඟට එන ධනවතුන්ගේ series එකම ඕගලන්ට අනිවාර්යයෙන්ම බලවන්න පුළුවන් කමක් ලැබෙනවා. අද වීඩියෝ එකේදී මම අහන ලද ප්‍රශ්නේ තමයි අහන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්නේ තමයි ඉදිරි වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධානම brand name එකක් වෙන Coca-Cola සමාගමේ නිර්මාණකරු කවුද කියලායි මම ඉදිරිපත් කරන අද දවසේ ප්‍රශ්නය. මේ ප්‍රශ්නෙට පිළිතුරු යටින් comment කරන්න. එහෙනම් අදට සමුගන්නවා හෙටත් වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම හවස 7:30ට හමු වෙනතුරු අදට සමුගන්නවා සියලු දෙනාටම සුබ දවසක් වේවා. ආයුබෝවන්.